අයිබෝන් හැමෝටම සුබ දවසක්. මම කුසල් මායා දුන්න. ඔන්න ඔයගලන්ට අදත් වෝකල් ලෙසන් එකක් අරන් ආවා. අලුත් වෝකල් ලෙසන් එකක්. අපි කලින් වෝකල් ලෙසන් එකේ කළේ ගී කියන අක්ෂරය ප්‍රොනවුන්ස් කරලා ස්කේල් එක ගායනය කරලා වෝකල් එක්සර්සයිස් එකක් තමයි අපි කලින් පාර කරේ. ඉතින් මේ පාර අරන් ඉන්න තියෙනවා ගූ 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 කියන වෝකල් එක්සර්සයිස් එක. මේ වෝකල් එක්සර්සයිස් එක කරනකොටත් ඇත්තටම ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න ඕනේ මේ ගූ කියන අක්ෂරේ හොඳට උගුරෙන් එළියට එනවාද කියලා. නිකම්ම ගූ 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 නෙමෙයි, ඒක උගුරෙන් එන්න ඕනේ බේස් හඬකුත් එක්ක. ඉතින් ඒ දෙයටත් අවධානය යොමු කරන ගමන් මේ එක්සර්සයිස් එක කරන්න මම එකපාරක් ඔයගලන්ට කරලා පෙන්නන්නම් කොහොමද මේ එක්සර්සයිස් එක හරියටම කරන්න කියලා. ඊට පස්සේ මම කලින් එක්සර්සයිස් වල වගේම මම වාදනය කරාට පස්සේ ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ඒ මගේ වාදනය උඩ ගායනා කරන්න. හොඳයි, මම එකපාරක් කරලා පෙන්නන්නම් මෙන්න මේ විදිහට. පරාසයෙන් ඉහළට යන්න අපහසු නම් එතනින් නවත්තන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ වෝකල් කෝඩ්ස් වලට ඩැමේජ් වෙයි. පහසුවෙන් ඉහළට යනකොට ඔයගොල්ලන්ගේ වෝකල් කෝඩ්ස් වලට ඩැමේජ් වෙන තියෙන ප්‍රතිශතය වැඩි. ඉතින් ඒක නිසා වෝකල් කෝඩ්ස් ඩැමේජ් කරගන්න නැතුව යන්න පුළුවන් දුරට ගිහින් එතනින් නවත්තන්න. ඔයගොල්ලෝ දිනපතා සතිපතා මේක කරගෙන යනකොට පොඩ ඔයගොල්ලන්ට නිකම්ම ඉහළ පරාස වලට යන්න පුළුවන්. ඒ කියන්නේ ඉහළ ස්වර ගායනා කරන්න නිකම්ම පුළුවන් වෙයි දිගින් දිගටම කරනකොට. එක පාරටම හදන්න එපා. යන්න පුළුවන් නම් අපහසුකින් තොරව ගැටලුවක් නැහැ. හැබැයි අමාරුයි හිතෙනවා නම් යන්න එපා. ඒක ඔයගොල්ලන්ගේ වෝකල් කෝඩ්ස් වලට හොඳ නැහැ. හොඳයි, දැන් මම වාදනය කරනවා. මම ඊට පස්සේ ඔයගොල්ලෝ කියන්න. ඉතින් තවත් අලුත් වෝකල් ලෙසන් එකකින් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා, සුබ දවසක්.